ඒ පිළිබඳව මෙනවින් කතා බහ කළා. එතකොට සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙන නිසා අමුතුවෙන් නාම රූප ධර්මයන් නිරුද්ධ කරන්නට අපි අමුතු වෑයමක් ගත යුතු නැහැ. එහෙමනම් මොකක්ද මෙතන නිරෝධාරය සත්‍යය කියලා කියන්නේ? ඒ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන පවතින වගේම ඒවාහි අනිත්‍ය ලක්ෂණය ක්‍රියාත්මක වෙන නිසා වහා අභාවයට ගියත් යළි යළි හේතු ප්‍රත්‍යයන් සම්පාදනය කරන නිසා නැවත නැවතත් ඒ අදාළ සංස්කාර ධර්මයන් පරම්පරාවක් හැටියට උපදිමින් නැතිවෙමින් උපදිමින් නැතිවෙමින් පරම්පරාවක් හැටියට පවතිනවා. එතකොට ඒ පරම්පරාවක් හැටියට පවතින ධර්ම සමූහය එහෙම නැත්නම් සසර පැවැත්මට හේතු වෙන අවිද්‍යාව මුල් කොටගත් ප්‍රශ්නාව මුල් කොටගත් මේ ස්කන්ධ පංචකය තවදුරටත් ඉදිරියට නොපැවති සර්ව සම්පූර්ණයෙන් අහෝසි කරන්නට නිරුද්ධ කරන්නට කළ යුතු දේ පිළිබඳවයි මෙහිදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. ඒකට ස්වභාවයෙන් සංස්කාර ධර්මයන් නිරුද්ධ කරන්නට අපි අමුතු යමක් කළ යුතු නැහැ. ඒවා ස්වභාවයෙන් අනිත්‍ය ලක්ෂණය නිසාම නිරුද්ධ වෙනවා. නමුත් එහෙම නිරුද්ධ වුණාට අදාළ හේතු ප්‍රත්‍යයන් තියෙන නිසා මතුවෙන නිසා නැවත නැවත සංස්කාර ධර්ම හටගන්නවා. එසේ හටගන්නා වූ ස්වභාවය සර්ව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට පුළුවන් නම් ඒ සංස්කාර පරම්පරාවේ පැවැත්ම නිමා කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහේ නිර්වශේෂ නිරෝධයක් පිළිබඳවයි මේ නිරෝධාර සත්‍යයේදී අපි කතා බහ කරන්නට උත්සාහ කරන්නේ. කුමක් නිසාද නිරෝධාර සත්‍ය හැටියට එයයි තථාගතයන් වහන්සේ දක්වන්නේ. එතකොට මෙහිදී කුමක නිරෝධයද? දුක්ඛ නිරෝධය. අපි දැන් මේ චතුරාර්ය සත්‍ය ආරම්භයේදීම කතා බහ කළා. මේ ආර්ය සත්‍ය කතාව පටන් ගන්නෙම දුක්ඛ සත්‍යේ. මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ හඳුනාගෙන මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය කියන මූලික දැක්ම මූලික අවබෝධය ඇතිවයි අපි ඉන් ඔබ්බට ගමන් කරන්නේ. එතකොට දුක් උපදවන එහෙම නැත්නම් දුකට හේතු වෙන දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මේ සංස්කාර ධර්ම පරම්පරාවක් අපි පවත්න්නේ. මේ පැවැත්මට හේතු වෙලා තියෙන තෘෂ්ණාවයි. එහෙමනම් මේවා නිරුද්ධ කරන්නට ඒ තෘෂ්ණාව හෙවත් මේ සංස්කාර ධර්මයන් නැවත නැවත උපද්දවන්නා වූ මූල හේතුව අපි අහෝසි කළ යුතුයි. නමුත් සියලුම සංස්කාර ධර්මයන් හටගන්නේ අවිද්‍යාව නිසාවත් තෘෂ්ණාව නිසාවත් නෙමේ, අවශේෂ හේතුන් තියෙනවා. මේ පංචස්කන්ධය නැමැති සංස්කාර පද්ධතිය අවිද්‍යාව තෘෂ්ණාව මූලික කොටගෙන පවතින නිසා මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර පරම්පරාව අහෝසි කරන්නට නම් ඒ අවිද්‍යාව මුල් කොටගෙන පවතින තෘෂ්ණාව නැමැති ධර්මතාවය අපි නැවත නූපදින ආකාරයෙන්ම ප්‍රහාණය කළ යුතු වෙනවා. එනිසා මේ නිරෝධාර සත්‍යෙහිදී දුක් නිරුද්ධ කිරීම පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිරුද්ධ කිරීම ස්වභාවයෙන්ම අනිත්‍ය භාවයට පත්වීම නිසා ඇතිවෙන ස්වභාවික නිරුද්ධ වීම නොවේ. ඒ පරම්පරා වශයෙන් පවතින ගතියත් නැවත ඉදිරියට නොපවතින ආකාරයෙන් සර්ව සම්පූර්ණයෙන් නිෂේධනය කරන්නට නිරුද්ධ කරන්නට දරන උත්සාහයක් ගැනයි මෙහි කතා බහ කරන්නේ. ඒ සඳහා අපි කළ යුත්තේ කුමක්ද? අර සමුදයාර සත්‍ය හැටියට දක්වන ලද මේ පංචස්කන්ධ දුක්ඛ යලි යලිත් ඇති කරන තෘෂ්ණාව නිරවශේෂයෙන්ම නිරෝධ කිරීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කරන්නේ. එය ආර්ය භාවයට පමුණුවන්නට හේතු වෙන නිසාත් ආර්ය වහන්සේලා විසින් අවබෝධ කළ නිසාත් මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හැටියට හඳුන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරද්දී දේශනා කරනවා, කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි කියලා කියන්නේ කුමක්ද? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලය ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්තං. මහණෙනි, මේ දුක්ඛ නිරෝධාරය සත්‍ය හැටියට කුමක්ද දක්වන්නේ? අර මුලින් සමුදය සත්‍ය දේශනාවෙහි කියන ලද තෘෂ්ණාව යම්කිසි කෙනෙක් අශේෂ විරාග නිරෝධු නිරවශේෂ වශයෙන් මේ කියන්නේ කිසිවක් ඉතිරි නොවීම නිරුද්ධ කරනවාද? අපි අර මුලින් සඳහන් කළා වගේ ස්වභාවයෙන්ම නිරුද්ධ වෙනවා. නමුත් අදාළ හේතු ප්‍රත්‍යය නිසා නැවත නැවත හටගන්නවා. ඒ නැවත නැවත හටගන්නට තියෙන ඉඩකඩ සර්ව සම්පූර්ණයෙන් අහෝසි කරමින්
යලි කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහීණ කරන්නට පුළුවන් නම් ඒක තමයි මෙතන නිර්වශේෂ නිරෝධයයි කියලා හඳුන්වන්නේ. ඊට චාගෝ ඒ ත්‍ෘෂ්ණාවෙහි අත්හැරීමක් දුරු කිරීමක් පවතිනවාද? පටිනිස්සග්ගෝ එය බැහැර කිරීමක් පවතිනවාද? මුත්‍ති එයින් මිදීමක් පවතිනවාද? අනාලයෝ ඒවාහි නොයල්මක් පවතිනවාද? ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං. මහණෙනි මෙන්න මේ මුලින් දුක්ඛ සමුදයාරේ සත්‍යෙහි කියන ලද්දා වූ තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය දුරු කිරීම බැහැර කිරීම ඉන් මිදීම එහි නොයල්ම තමයි මේ දුක්ඛ නිරෝධාරේ සත්‍ය වශයෙන් දක්වන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරා. එතකොට දැන් අපි අර මුලින් සඳහන් කළාක් මෙන් මේ සාමාන්‍ය සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයෙන් ඇති වෙන නිදුද්ධ වීමයි මේ කියන නිර්වශේෂ නිරෝධය අතර වෙනස අපි මූලික වශයෙන් තේරුම් අරගෙන ඕන මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කරන්න අවබෝධ කරගන්න. නිරන්තරයෙන්ම ඒ සංස්කාර ධර්මයන් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මංති. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නොද ඒ සියල්ලෝම නිරුද්ධවන ස්වභාවයෙන් යුක්තයි. එතනත් ඒ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ උත්සාහයෙන් නිරුද්ධ කිරීමක් නෙමේ, ස්වභාවිකවම අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වීමක්. ඊළඟට අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතා නිරුද්ධಂತಿ. මේ සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, ඉපදින නිරුද්ධ වෙනවා. ඒ ස්වභාවයේ උරුම කොට ඇත්තා. එතනත් ඒ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒ නිරෝධ කියන වචනයෙන් හඳුන්වන්නේ මේ ස්වභාවිකවම අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වීමයි. නිරෝධ කියන වචනේ ස්වභාවයෙන්ම නිරුද්ධ වීමට භාවිත කරනවා. ඇත්තටම දැන් නිවන් දකින්නවා කියලා අපි අමුතු නිරෝධ කිරීමක් නෙමෙයි, ඒ ස්වභාවිකව නිරුද්ධ වීමම තමයි. නමුත් එතන තියෙන විශේෂත්වය තමයි ස්වභාවිකව සාමාන්‍ය විදිහට නිරුද්ධ වුණාට තවත් ඒ උපදවන්නට අදාළ හේතුප්‍රත්‍ය තියෙන නිසා යලි යලි හටගන්නට තියෙන ඉඩක් තියෙනවා. දැන් මේ නිර්වශේෂ නිරෝධයයි කියලා කියන්නේ ඒ හටගන්නට තියෙන ඉඩ, හටගන්නට තියෙන හේතු සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කරනවා. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. එතකොට දැන් අපි අර දුක්ඛ සත්‍යේදී කතා කළ දුක් නෙමෙයි මෙතන නිරුද්ධ කරන්නට කියන්නේ. දැන් අපි කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන තමයි. හැබැයි දුක් නිරුද්ධ කරලා හරියන්නේ නැහැ. දුක් නිරුද්ධ කරන්නට අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක්වත් නැහැ. ඒවා ඉබේ නිරුද්ධ වෙනවා. නමුත් අදාළ හේතුව තියෙන තාක්කල් යලි යලි උපදිනවා. මේ කාරණේ අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. දැන් මෙතන කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන තමයි. හැබැයි දුක්ඛ නිරෝධය ගැන කතා කළාට ඒ හටගන්නා දුක නිරුද්ධ කරලා අපිට මේක නිමා කරන්න බෑ. උදාහරණයක් හැටියට අපි හිතමු ගහක අඹ හැදෙනවා. එතකොට හැදෙන අඹ ගෙඩිය කඩලා දාලා හැදෙන අඹ මල් ටික කඩලා දාලා අපිට එතකොට අඹ නැහැ කියලා කියන්නට පුළුවන්. හැබැයි මේකේ නිමක් නැති වැඩක්. ගහ තියෙන තාක්කල් නැවත අර අඹ මල් හැදෙනවා, අඹ ගෙඩි හැදෙනවා. එතකොට අපිට බැරි වෙලා හරි කොතනක හරි යන්තමට හරි අඹ මලක් හැදිලා මේරුවොත් ඒකේ අඹ ගෙඩියක් හැදෙන්නට පුළුවන්. එහෙනම් මේක කවදාවත් නිමක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අඹ කොච්චර කඩ කඩ අයින් කළත් ගහ තියෙන තාක්කල්, මූලය තියෙන තාක්කල් නැවත නැවත අඹ හැදීමේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. අන්න ඒ මූල හේතුව, මේ නැවත නැවත අඹ උපද්දවන්නා වූ මූල හේතුව කොමක්ද කියලා හොයලා එයා හොසි කරන්න පුළුවන් නම් නැවත එහි අඹ නොහට ගන්නා තත්ත්වයට පමුණුවන්නට පුළුවන්. අන්න ඒ වගේ දුක්ඛය තමයි අපි නිරුද්ධ කරන්නට යන්නේ. නමුත් ඒ ඇතිවෙන දුක්ඛය නිරුද්ධ කළාට ඒකේ නිමක් නැහැ, යලි යලි දුක් හට ගන්නවා. ඒ කොමක් නිසාද? දුක් ඉපදවීමේ හේතුව තවමත් අපි සතුව තියෙන නිසා. දැන් ඒ නිසා තමයි ලෝකෙහි අපට පෙනෙන්නේ හැම කෙනෙක්ම දුක් අඩු ජීවිතයක් ගත කරන්නට වෑයම් කරනවා. එහෙම වෑයම් කරද්දී ඒ අය නිරන්තර උත්සාහයක යෙදෙනවා. යන්තම් 6-4 තේරෙන වයසේ පටන්ම මැරෙන මොහොත දක්වාම දුක් අඩු සැප වැඩි ජීවිතයක් පවත්වා ගන්න. ඉතින් ඒ හැම කෙනෙක්ම විවිධාකාරයෙන් විද්‍යාව දියුණු කරගෙන, තාක්ෂණය දියුණු කරගෙන, මුදල් උපයාගෙන, දැනුගත්කම් ඇති කරගෙන, කාය ශක්තිය ගොඩනගාගෙන, චිත්ත ශක්තිය ගොනු කරගෙන මේ සියල්ල තුලින් මේයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතයට මේ පංචස්කන්ධයට පැමිණෙන්නා වූ
දුක් දුරු කරන්නටයි. ඉතින් එක්තරා ප්‍රමාණයකින් ඒගොල්ලන්ගේ වැයම සාර්ථක බවකුත් අපිට පේනවා. අර හැදෙන හැදෙන අඹ ගෙඩි ටික ඔක්කොම කඩලා දැම්මෙන් පස්සේ ඒ ගහේ අඹ නැහැ. එතකොට දැන් අඹ වැටීමේ ප්‍රශ්නයක්, අඹ වැටිලා කුණු වීමේ ප්‍රශ්නයක්, එහෙම එකක් දැන් එතන හිටින්නේ නැහැ. ඒක අපිට පිළිගන්නට වෙනවා. හැබැයි ඒ කොච්චර උත්සාහ කළත් අඹ හැදීමේ ප්‍රවණතාවය එහෙම නැත්නම් ඒ සඳහා තියෙන ඉඩකඩ තවම තියෙනවා. ඕනම වෙලාවක එහෙම වෙන්නට පුළුවන්. ඒ අනතුර ඒ ඉඩකඩ තියෙන තාක්කල් ප්‍රශ්නය සර්ව සම්පූර්ණයෙන් निराකරණය කළා කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මතුවෙන දුක එහෙම නැත්නම් ඵලය වෙනස් කළා කියලා අපිට ප්‍රශ්න වෙනස් කරන්න බෑ. ඒ නිසා එහි හේතුව හොයලා ඒ මූල හේතුව සර්ව සම්පූර්ණයෙන්ම උදුරා දැම්මොත් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළොත් අර යලි යලි දුක් හට ගන්නා බව අපට නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් කියන බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ දුක්ඛ නිරෝධාර සත්‍යයේදී දුක් දුරු කිරීම ගැන කතා කළාට ඇත්තටම මෙතන නිරුද්ධ කරන්න තියෙන දුක නෙමෙයි, ඒ දුකට හේතු වෙන දුක උපදවන්නා වූ මූල හේතුවයි. ඒ මූල හේතුව නිරුද්ධ කිරීමෙන් පමණයි දුක් දුරු කරන්නට පුළුවන්. සාමාන්‍ය ලෝකයා උත්සාහ කරන්නේ දුක නම් දුරු කරන්නට, දුකට පිළියම් යොදන්නයි උත්සාහ කරන්නේ. එතන අපි පොරබදන්නේ ඵලයත් එක්ක. ඵලයත් එක්ක පොරබදලා එය වෙනස් කළයි කියලා කවදාවත් ලෝකේ ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ යටපත් වීම, එහෙම නැත්නම් සැඟවී යාමක්, වෙනස් වීමක්, මුහුණුවර වෙනස් වීමක් පමණයි සිද්ධ වෙන්නේ. අදාළ හේතු තියෙන තාක්කල් නැවත නැවත දුක හට ගන්නට ඉඩ සැලසෙනවා. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් දුකක් නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්න ඕන නම් ඒ හටගන්නා වූ හේතු සාධක හාත්පසින්ම හඳුනාගෙන නිරුද්ධ කළ යුතුයි. එතකොට ඒ හටගන්නා වූ ප්‍රධාන හේතුව හැටියට තථාගතයන් වහන්සේ තෘෂ්ණාව දක්වනවා. එනං ඒ තෘෂ්ණාව නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කළොත් තමයි ඒ පුද්ගලයාට මේ දුක සර්ව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ කියන අර්ථයෙන් තථාගතයන් වහන්සේ මේ දුක්ඛ නිරෝධාර සත්‍යයේදී මූලික අවධානය යොමු කරන්නේ දුක් හටගන්නට හේතු වෙන සමුදය වූ තෘෂ්ණාව පිළිබඳව. එනිසා ඒ තෘෂ්ණාව යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මතු නොහටගන්නා ආකාරයෙන්ම, කිසිවක් ඉතිරි නොවන ආකාරයෙන්ම ඒ තෘෂ්ණාව නිරුද්ධ කරන්නට පුළුවන් නම්, චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මේ වචන ඔක්කොගෙම කියන්නේ සර්ව සම්පූර්ණයෙන් ඒ සමග තියෙන සම්බන්ධතාවය, ඒ සමග තියෙන පටලැවීම, ඒ ධර්මතාවය, එහෙම නැත්නම් තෘෂ්ණාව උපදින්නට මනසේ තියෙන ඉඩකඩ සර්ව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට පුළුවන් නම්, ඉදං උච්චති භික්තවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. අන්න ඒක තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය හැටියට දක්වන්නේ. ඉතින් මේ කාරණය අපි නැවත නැවත කල්පනා කරලා තේරුම් ගන්නට ඕනේ. සැබවින්ම අපට දුරු කරන්නට අවශ්‍ය වෙන්නේ දුකයි. නමුත් දුක දුරු කරන්නට කියලා දුකත් එක්ක පොරබදල හරියන්නේ නැහැ. ඒ දුක නැවත නැවත උපදවන්නා වූ හේතුව හොයලා ඒ හේතුව දුරු කරන්නට වෑයම් කළ යුතුයි. ඒ නිසා ස්වභාවිකව ඇතිවෙන්නා වූ දුක් හෝ සැප හෝ මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය ලක්ෂණයට භාජනය වෙන නිසා ස්වභාවයෙන්ම නිරුද්ධ වෙනවා. අපි මේ වෑයම් කරන්නේ ඒ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්නයි, මතු නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ කරන්නයි. ඒ සඳහා ඒ ඵලය දිහා බලලා හරියන්නේ නැහැ. ඒවා උපදවන්නා වූ හේතුව හොයලා ප්‍රත්‍ය හොයලා ඒවා හොසි කිරීම තුළිනුයි ඒ නිර්වශේෂ නිරෝධය ඇති කරන්නට පුළුවන් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී මූලිකව පැහැදිලි කරනවා. එතකොට මේ කියන ලද නිර්වශේෂ නිරෝධය, එහෙම නැත්නම් අනුත්පාද නිරෝධය කියන වචනයත් මේකට භාවිතා කරනවා. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ මතුනූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට ඒ මතුනූපදින ආකාරයෙන් ප්‍රහාණය කරනවා කියන එකේ තියෙන විශේෂත්වය තමයි අදාළ ආරම්මන මුණ ගැහුණා වුණත් ඒ ක්ලේශය මතුවෙන්නේ නැහැ කියන එක. දැන් පින්නතුන්ට මතක ඇති අපි පෙර දිනවල ධර්මදේශනවලදී පැහැදිලි කළා මේ කෙලෙස් ධර්ම නැතත් ඒව අනුසය වශයෙන් මනසේ පවතින්නට ඉඩකඩ තියෙන තාක්කල් ඒ පුද්ගලයාට කෙලස් මතුවෙලා නැහැ කියන්නට පුළුවන්. හැබැයි අදාළ අරමුණු පැමුණුනොත් ඕනම මොහොතක ඒ ක්ලේශ ධර්මය අවදි වෙන්නට පුළුවන්. අපි පසුගිය ධර්මදේශනාවේ උදාහරණයක් හැටියට සඳහන් කළා අලු යට ගිනි පුපුරු තියෙනකොට අපිට මතු පිටින් බැලුවම ගින්දර පේන්නේ නැහැ, ගින්දර නැහැ කියලයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ.
එතකොට නමුත් අලුයතේ ගින්න තියෙන තාක්කල් අපි පොළුන් ටිකක් කඩදාසි ටිකක් උඩින් දාලා තිබ්බොත් ඔන්න ටික වෙලාවක් යනකොට හිමින් හිමින් දුම් ගහලා ඇවිලෙන්නට පටන් ගන්නවා. එතකොට දැන් මෙතෙක් මතු පිටට පිනෙන ගින්නක් තිබුණේ නැහැ. නමුත් අර අලුයත සැඟවිලා තිබිච්ච ස්වභාවයේ යලි හට ගන්නට අවකාශයක් සැලසුණා. ඊළඟට තවත් උදාහරණයක් අපි කිව්වා දැනට පිළිකාවක් වැළඳිලා නැහැ. නමුත් පිළිකාවක් හැදෙන්නට තියෙන අවකාශයේ ඉඩකඩ මේ කයක් තුළ තියෙනවා. ඒ නිසා අදාළ හේතු ප්‍රත්‍ය ගොනු වුණොත්, ඒ කියන්නේ පිළිකා ශෛල වර්ධනය වෙන්නට සුදුසු යම් යම් කාරකයන් ඉදිරිපත් වුණොත් ඒක පදනම් කරගෙන අර පිළිකා ශෛල වර්ධනය වෙන්නට පුළුවන්. එතකොට දැනට වර්ධනය වෙලා නැතිනම් දැනට නැහැ කියලා තමයි කියන්නට වෙන්නේ. හැබැයි වර්ධනය වෙන්නට පුළුවන් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාව තමයි අනුස්සය අවස්ථාව හැටියට අපි දැක්වේ එබඳු මේ ක්ලේශ ධර්මයන්ගේ ඒ වගේ පවතින අවස්ථාව. එතකොට දැන් අදාළ ආරම්මන පැමුණුනොත් ඒ ක්ලේශයෙන් නැත්තත් හටගන්නට මතුවෙන්නට ගොඩනැගෙන්නට යම් කෙනෙක් හැකියාවක් තියෙනවා. නමුත් දැන් මේ අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ අදාළ ආරම්මන පැමුණුනා වුණත් අදාළ කාරකයන් මුසුනා වුණත් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ පොළුන් ටිකක් දාලා තිබ්බා වුණත් ඒ වගේම කඩදාසි ටිකක් දාලා තිබ්බා වුණත් අලු යට ගින්දර නැතිනම් ආයෙ මේක දුම් ගහලා ඇවිලෙන්නට පුළුවන් ඉඩකඩක් නැහැ. එහෙමනම් ඇවිලෙන්නට පුළුවන් ජාති ඕනතරම් අපි යොමු කරනවා. අපි හිතමු ඊටත් වඩා ඉක්මනින් ඇවිලෙන්නට පුළුවන් පෙට්‍රල් ටිකක් හෝ එහෙම නැත්නම් වෙනත් වහා ගිනි ඇවිලෙන ද්‍රාවණයක් අපි එකට මුසු කරනවා. එහෙම කළා වුණත් ඇවිලෙන්නේ නැහැ. කොහොමද නිසාද? ඒ ඇවිලෙන්නට හේතු වෙන ප්‍රධාන මූලය සර්ව සම්පූර්ණයෙන් අහෝසි කරලා නිසා. අන්න ඒ වගේ තමයි මේ කෙලස් ප්‍රහාණය කිරීම, තෘෂ්ණාව නිරුද්ධ කිරීම හරියට සිද්ධ කළොත් ඒතනත්තාට අර කාම තණ්හා, භව තණ්හා සඳහා හේතු වෙන බොහෝ සංස්කාර ධර්මයන් බොහෝ අරමුණු තමන්ගේ ඉන්ද්‍රයන්ට ගෝචර විදිහට පැමුණුනත් ඒතනත්තාගේ సంతානේ නැවත ඒ බඳු ක්ලේශයක් හටගන්නේ නැහැ. එතකොට ඇසට ප්‍රේමනාප රූප, කනට ප්‍රේමනාප ශබ්ද, නාසයට ප්‍රේමනාප ආග්‍රහණ, දිවට ප්‍රේමනාප රස, කයට ප්‍රේමනාප ස්පර්ශ, මනසට ප්‍රේමනාප ආරම්මන කොතෙක් ලැබුණත් ඒතනත්තාගේ මනසෙහි කාම ඡන්දය, කාම රාගය, කාම තණ්හාව නැවත මතුවෙන්නට පුළුවන්කම නැහැ. එතකොට දැන් සාමාන්‍යයෙන් සංයමයක් දමනයක් ඇති කරගෙන ඉන්න තැනත්තා තුලත් ඒ වගේ කාම තණ්හා ආදී මතු නොවි තියෙන්න පුළුවන්. නමුත් අර තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැතිනම් ඒ කොච්චර යට කරගෙන හිටියත් ඒ තැනත්තාගේ මනසේ මේවා අවදි වෙන්නට යම් ඉඩක් තියෙනවා. යම් මොහොතක අවදි වෙන්නට පුළුවන් අවකාශයක් තියෙනවා. හැබැයි සර්ව සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව දුරු කළාට පස්සේ එහෙම බලෙන් අමාරුවෙන් සංයමයෙන් දමණයෙන් යටපත් කරගෙන ඉන්නවා නෙමෙයි. ඒ අදාළ මූලය නැති නිසාම එහෙම ප්‍රශ්නයක් තවදුරටත් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට නිරුද්ධ කිරීමයි මෙතන නිරවශේෂ නිරෝධයයි කියලා හඳුන්වන්නේ. අපි දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු යකඩයක් හුළං වදින්න නැතුව, වතුර ගෑවෙන්න නැතුව, ලුණු ගෑවෙන්න නැතුව මේ විදිහට තියාගත්තොත් අපිට හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා තියාගත්තොත් හොඳට දිලිසෙන විදිහට පිරිසිදු විදිහට තියාගන්න පුළුවන්. හැබැයි හුළං වැදුනොත්, වතුර ගෑවුනොත්, ලුණු ආදී මිශ්‍ර වුනොත් ඒක තුලින් මල කැඩෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ මල කැඩ ඇතිවීමේ තියෙන අවකාශය අහෝසි කරලා හොඳටම පිරිසිදු කරලා හොඳම සුදු යකඩ තත්ත්වයට එහෙම නැත්නම් අර තියෙන සම්පූර්ණයෙන් අපද්‍රව්‍ය ටික බැහැර කරලා හොඳම ලෝහයක් මට්ටමට සකස් කළාට පස්සේ ඒක වතුර වැටුණත් එහෙම නැත්නම් ඒ හුළං වැදුනත් සමහර විට ලුණු ආදී මිශ්‍රණයකට සම්බන්ධ වුණත් ඒක දිරන් නැතිව අරතරම් වේගයෙන් දිරාපත් වීමකටපත් වෙන්නතු අර වගේ මලකඩ හැදෙන්නේ නැතිව පවත්වා ගන්නට ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ මූලික එහෙම නැත්නම් ඒ වතුර සමග ප්‍රතික්‍රියා කරන, වායුව සමග ප්‍රතික්‍රියා කරන, ලවණ සමග ප්‍රතික්‍රියා කරන ඒ ද්‍රව්‍ය, ඒ මිශ්‍රණ ඒවා අපි බැහැර කළාට පස්සේ නැවත ඒවාට මුසු වුණත් ඒවායින් අමුතු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි යන්තමට හරි අර ලුණු වලට ප්‍රතික්‍රියා කරන, වතුරට ප්‍රතික්‍රියා කරන, වායුවට ප්‍රතික්‍රියා කරන මොනෝසයි සංඝටකයක ඉතුරු වෙලා තිබුණොත්
කොච්චර පිරිසිදු කළා කියලා කිව්වා වුණත් ඒ අදාළ මූලධර්මයන් එකතු වෙච්ච තැන ඒ සංගතක නිසා ප්‍රතික්‍රියාවක් හැදෙන්නට පුළුවන්. ඉතින් ප්‍රතික්‍රියා කරන්නට දෙයක් නැතිනම් තව දුරටත් ඒ හානිය එතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පිනතුනේ යම්කිසි කෙනෙකුගේ సంతානෙහි මේ කෙලෙස් උපදවන්නට හේතු වෙන ආරම්මණයන්ට ප්‍රතික්‍රියා කරමින් වහා අවදි වෙන්නට පුළුවන් වෙන්නේ අනුසය වශයෙන් හරි ඒ ක්ලේශ ධර්මයන් තිබුණු පමණයි. ඒ නිසා මෙතන මේ නිර්වශේෂ නිරෝධයයි අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ බාහිර ලෝකේ කාම වස්තුන් සමග පංච කාමයන් සමග ප්‍රතික්‍රියා කරමින් ඇලීම් ගැටීම් වශයෙන් උපදින්නට හේතු වෙන තෘෂ්ණා මූලය තෘෂ්ණා අනුසය සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම තමයි මෙතන අනුත්පාද නිරෝධය හැටියට දක්වන්නේ. ඒ නිසා දුක්ඛ නිරෝධාර සත්‍යේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක් උපදවන්නට හේතු වෙන මේ තණ්හා මූලය සර්ව සම්පූර්ණයෙන් මතු මහත ගන්නා පරිදි ඉතිරි නොවන පරිදි තහණය කරන්නට පුළුවන් නම් එය තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය වෙන්නේ කියන බව. ඊළඟට මේ නිරෝධය එහෙම නැත්නම් නිර්වාණය තවත් දෙආකාරයකින් දක්වනවා සෝපාදිශේෂ පරිනිර්වාණය සහ අනුපාදිශේෂ පරිනිර්වාණය. අපි මුල් දේශනාවලදී මේ පිළිබඳව යම් තරමකින් පැහැදිලි කරගත්තා. සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ ඒතනත්තා අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහීණ කරනවා. නමුත් තවම මේ පංචස්කන්ධේ පවතිනවා. රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන මේ ස්කන්ධ පංචකේ පවතිනවා. ඒවා උපාදාන කරගෙන තෘෂ්ණා මූලිකව ඇති වෙන කෙලස් ධර්ම ටික නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. නමුත් පංචස්කන්ධය තාම පවතින නිසා ඒ පංචස්කන්ධයේ අනිත්‍ය බව, ඒ පංචස්කන්ධයේ දුක්ඛ බව, ඒ පංචස්කන්ධයේ අනාත්ම බව, ඒ පංචස්කන්ධයේ ලෙඩ වෙන ගතිය, ඒවා දිරන ගතිය, ඒවා මැරෙන ගතිය තාම ඉතිරි වෙලා තියෙනවා. හැබැයි ඒවා දිරුවත්, මැරුණත්, ලෙඩ වුණත්, අනිත්‍ය වුණත්, දුක් වුණත්, අනාත්ම වුණත් උන්වහන්සේගේ මනසේ විපරීත බවක් ඇති වෙන්නේ නැහැ. කුමක් නිසාද? මනස විපරීත වෙන්නට පුළුවන් හේතු සර්ව සම්පූර්ණින් අහෝසි කරලා තෘෂ්ණාව, අවිද්‍යාව මුල් කොට ඇති සියලු කෙලස් ධර්ම ප්‍රහීණ කරලා තියෙන නිසා. නමුත් තවම පංචස්කන්ධය ඉතිරි වෙලා තියෙන නිසා ගැහුවොත් ඇටකට බිඳෙන්නට පුළුවන්. ඒ වගේම තුවාල වෙන්නට පුළුවන්, ලේ වැగిරෙන්නට පුළුවන්. ඒ නිසා ඇති වෙන වේදනාව ගතට සිතට දැනෙන්නට පුළුවන්. ඒ වගේම ඒ දැනෙන වේදනාව සාමාන්‍ය කයට ඔරොත්තු නොදෙන පට්ටමින් උත්සන්න වෙන්නට පුළුවන්. තවදුරටත් කය පවත්වන්නට බැරි වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කරන්නට පුළුවන්. මේ විදිහේ කායික වශයෙන් උන්වහන්සේට සිද්ධ වෙන බොහෝ දුක්ඛ පීඩාවන් තවමත් ඉතිරි වෙලා තියෙනවා. හැබැයි මනස ඒවා නිසා කෙලසෙන්නට හේතු වෙන අවිද්‍යාව තෘෂ්ණාව නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරලා නිසා උන්වහන්සේ මානසික වශයෙන් පාරිශුද්ධත්වයට පත් වෙලා ඉන්නවා. ତେର මනස පිරිසිදුයි අවිද්‍යා තෘෂ්ණා දුරු කරලා තියෙනවා. මනසේ කෙලෙස් හටගෙන දුක් උපදවන්නට තියෙන ඉඩකඩ සර්ව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා. හැබැයි සාංසාරික කුසලා කුසල කර්ම බලයෙන් ලබාගත්තු පංචස්කන්ධය තවම ඉතිරි වෙලා තියෙන නිසා ඒකට පැමිණෙනා වූ සුඛ දුක්ඛයන් උන්වහන්සේට තවමත් දැනෙනවා. ඒ පංචස්කන්ධය නඩත්තු කරමින් නමුත් මනසෙහි උපාදානයේ තෘෂ්ණාව අවිද්‍යාව මුල් කොටගෙන හටගන්නා සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කොට පැවතීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි කියලා හඳුන්වනවා. එතකොට එතන සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් තවම ඉතුරු වෙලා තියෙනවා. හැබැයි සර්ව සම්පූර්ණයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරලා. ඊළඟට දෙවනි කාරණේ තමයි අනුපාදිශේෂ පරිනිර්වාණය. අනුපාදිශේෂ කියලා කියන්නේ මේ උපදි සංඛ්‍යාත පංචස්කන්ධයත් සර්ව සම්පූර්ණ නිරුද්ධ වෙන. ඒතර ක්ලේශයත් නිරුද්ධ කරලා තියෙන පංචස්කන්ධයත් සම්පූර්ණ නිරුද්ධ වෙන. ඒක තමයි අපි බොහෝ කොට පරිනිර්වාණයට පත් වීම හැටියට හඳුන්වන්නේ. ඇත්තටම අර මුලින් සිද්ධ වෙන්නේ පරිනිර්වාණයක් තමයි. නමුත් ඒක හඳුන්වන්නේ ක්ලේශ පරිනිර්වාණය කියලා. අර අභාවයට පත් වෙනකොට එහෙම නැත්නම් තිබුණු පංචස්කන්ධය නිරුද්ධ වෙනකොට ඒක හඳුන්වන්නේ සංස්කාර ධර්මයන්ගේ පරිනිර්වාණය. එහෙම නැත්නම් පංචස්කන්ධේ පරිනිර්වාණය. ඒක මුලදී ක්ලේශ පරිනිර්වාණයක් සිද්ධ වෙනවා.
ඊළඟට ස්කන්ධ පරිනිර්වාණයක් සිද්ධ වෙනවා. මේ දෙකම සම්පූර්ණ වුණාට පස්සේ තමයි උන්වහන්සේට මානසික දුක්ඛයක් නැහැ. අර කයක් නඩත්තු කරමින් පංචස්කන්ධයක් නඩත්තු කරමින් ඇතිවෙනා වූ දුක්ඛ පීඩාව ඒ ටිකක් උන්වහන්සේට අතනින් එහාට නැහැ. එතන එතනින් එහාට ඒ කිසිවක්ම නැති වුණාට පස්සේ කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර කවුද මේක විඳින්නේ? ඒතර කොහොමද මේක දැනගන්නේ? දැනගන්නට විඥානයක් ඉතිරි වෙලා තියෙනවා නම් තවමත් එතන සංස්කාර පවතිනවා. එහෙම සංස්කාර පවතිනවා නම් එක් සංස්කාර ධර්මයක් හොයෙහි පවතිනවා නම් ඒ පවතින අවස්ථාව දුක්ඛ ලක්ෂණේ යුක්ත අනිත්‍ය ලක්ෂණේ යුක්ත තනක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. මොකද සංස්කාර ධර්මයන් ස්වභාවයෙන් දුක්ඛ ලක්ෂණේ උරුම කොට පවතින නිසා තවමත් එක් සංස්කාරයක් හරි පවතිනවා නම් එතන දුකෙන් සර්ව සම්පූර්ණයෙන් විනිර්මුක්ත තනක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අර ක්ලේශ වශයෙන් අර්බුද ඇති කරන්නට පුළුවන් තෘෂ්ණාව සර්ව සම්පූර්ණ නිරුද්ධ කිරීම වගේම මේ කුසල කුසල කර්මයන්ගෙන් හටගත්තා වූ මේ ස්කන්ධ පංචකයත් සර්ව සම්පූර්ණ නිරුද්ධ වුනහම යලි යලි දුක් උපදවන්නට පුළුවන් හැකියාවත් අහෝසි වෙනවා. දැනට ඉපදිලා තියෙන දුක්ඛ පරම්පරාව සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණයේදී කෙලස් ප්‍රහාණය කළ නිසා යලි යලි දුක් උපදවන්නට තියෙන ඉඩකඩ අහෝසි කරලා. හැබැයි මේ සසර ගමනේ උපද්දවාගත්තු මේ ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය තාම නඩත්තු කරගන්නට සිද්ධ වෙනවා. හැබැයි ස්කන්ධ පරිනිර්වාණයත් සිද්ධ වුණහම උන්වහන්සේට යලි දුක් ඉපදවීමේ ඉඩකුත් නැහැ. ඒ වගේම දැන් කුසල කුසල කර්මයන්ගෙන් උපදවලා තියෙන දුක් සමූහයත් අහෝසි වෙනවා. එතනින් එහාට ඒ කිසිවක්ම නැති නිසා උන්වහන්සේ සර්ව සම්පූර්ණයෙන් නිරෝධයට පත් වුණා, සියලු දුක් වලින් නිදහස් වුණා. එතකොට මේ தත්ත්වය පිළිබඳව කවුද මේක විඳින්නේ, කොහොමද මේක දැනෙන්නේ කියලා යම් කෙනෙකුට තර්ක විතරක මතුවෙන්නත් පුළුවන්. ඒක දැනගන්නට වෙන්නේ අපට මේ ජීවත්ව සිටින අවස්ථාවේදී ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට පුළුවන් විනා අර විදිහට ස්කන්ධ සමූහයම පරිණිර්වාණයටපත් වුණාට පස්සේ ඉන්නහට මේක දැනගන්නට ක්‍රමයක් නැහැ. දැනගන්නට ක්‍රමයක් නැත්නම් මොකද දැනගන්නේ? අපි විඥානයනොයි. විඥානේ පවතිනවා නම් එතනින් එහාටත් සංස්කාර ධර්ම පවතිනවා. එහෙනම් සර්ව සම්පූර්ණ දුක් වලින් නිදහස් වුණා කියලා කියන්නට බෑ. එහෙමනම් ඒ සැපෙහි ඇති ඵලය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහි ඇති ඵලය තමයි පින්නතුනේ සර්ව සම්පූර්ණයෙන්ම මේ දුක්ඛයන් නිරුද්ධ වුණාට පස්සේ නැවත කවදාවත් මේ අපායෙහි උපදින්නට, එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ උපදින්නට, අවශේෂ ලෝකයක උපදින්නට, මේ පංචස්කන්ධයක් නඩත්තු කරන්නට, ඒවා පවත්වන්නට ඇතිවෙන මේ පීඩාව, අපහසුව නැවත කවදාවත් ඒතනත්තාට ඒ බර නැහැ. එතනින් එහාට ඒ සියල්ලක්ම අහෝසි. එතකොට දැන් අපට අර වගේ තර්ක මතුවෙන්නට පුළුවන්කම තියෙන්නේ හැම විටම අපට පුරුදු වෙලා තියෙන මමත්වයේ මුල් කොටගෙන මම යමක් විඳින සැපයක් ගැන, විඳින දුකක් ගැන තමයි අපි නිතරම තර්ක කරන්නේ. එනිසා මේ විඳින දුක නවතින්නට ඕන, විඳින්නා වූ සැපයක් ඇති වෙන්න ඕන. අපි මතක තියාගන්න ඕන සැපේ හරි විඳින්නට නම් එතන ස්කන්ධ පංචකයක් තියෙන්න ඕන. පංචස්කන්ධයක් තියෙනවා නම් ඒ පංචස්කන්ධයම දුක් සමූහයයි. මේ නිවනෙහි ඇති සූක්ෂම සැපය බොහෝ දෙනාට නිවැරදිව වැටහෙන්නේ නැත්තේ මේ හේතුව නිසයි. මොකද අපට හැම විටම අරමුණු වෙන්නේ, අපට ඉලක්ක කරන්න පුළුවන් වෙන්නේ අපේ මනසින් හඳුනා ගන්න පුළුවන්, විඳින්න පුළුවන්, ආස්වාදනය කරන්නට පුළුවන් සුඛයක් පමණයි. ඒ ආස්වාදනය කරන්න පුළුවන්, විඳින්න පුළුවන් සුඛයක් යම් තැනක තියෙනවා නම් එය ලෝකයට අයත් එකක්, ඒ සංස්කාර ධර්මයන්ට අයිති එකක්, ඒ සංස්කාර ධර්මයන්ට අයිති ලෝකයට අයිති යම් සැපයක් තියෙනවා නම් ඒ සියලුම සැපයන් බුදුරජාණන් වහන්සේ දක්වනවා දුකක්ම හැටියට. ඇයි? ඒ සියලුම සැපයන් විඳින්නත් නම් සංස්කාර ධර්මයන් එහි පැවතිය යුතුයි. සංස්කාර ධර්මයන් පවතිනවා කියලා කියන්නේ එය අනිවාර්යෙන්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එහෙමනම් සැපක් හැටියට අපි විඳින සැපක් හැටියට පවත්වන්න නම් විඥානය තිබිය යුතුයි, අවශේෂ ස්කන්ධයන් තිබිය යුතුයි. විඥානය සහ ස්කන්ධයන් තියෙනකොට අපි ඒක කොයිතරම් සැපයක් හැටියට හඳුනාගත්තත් ඒ සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණයන්ගෙන් විනිර්මුක්ත නොවන නිසා ඒ සියල්ලක්ම දුක් සහිතයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා යම් කිසි කෙනෙකුට දුක් සහිතව, දුක් උපදවන්නා වූ, දුකට හේතු වෙන්නා වූ
පංචස්කන්ධේ සර්ව සම්පූර්ණේ නිරුද්ධ වුණු තැනක පමණයි සර්ව සම්පූර්ණ සුඛය ලබන්නට පුළුවන් වෙන්නේ. එය ධර්මයේ හඳුන්වනවා අවේදිත සුඛයයි කියලා. අවේදිත සුඛය කියන්නේ නොවිඳින්නා වූ සුඛය. විඳින්නට කෙනෙක් නැහැ, විඳින්නට පුද්ගලයෙක් නැහැ, විඳින්නට ස්කන්ධ පරම්පරාවක් නැහැ, ඒ දැනගන්නට විඥානයක් නැහැ. කොමක් නිසාද? ඒ කිසිවක් හොයතන තියනවනම් තවදුරටත් එතන සංස්කාර දුක්ඛය පවතින නිසා. ඒ නිසා මේ නිර්වාණය උපරිම තැනට පැමුණුනහම, ඒ කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණයට පැමුණුනහම එතන සර්ව සම්පූර්ණයෙන්ම අවේදිත සුඛයක් තියෙනවා. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය තුල අපට ස්කන්ධ පංචකය තවම තියෙන නිසා එහිදී අර කෙලෙස් දුරුවීමේ සහනය අපිට එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙකුට හිසේ කැක්කුමක් බලවත් විදිහට තියෙනවා. දැන් මේකට මේ තැනත්තා නොයෙකුත් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කළාට පස්සේ දැන් මේ හිසේ කැක්කුම සර්ව සම්පූර්ණයෙන්ම සුව වෙනවා. දැන් කොහොමද අසනීපත? දැන් සනීපයි. එතකොට දැන් සනීපයි කියලා කියන්නේ නිකන් ඔළුව අත ගන්නවා වගේ සනීපයක්ද, හුලං වදිනවා වගේ සනීපයක්ද, සීතලයි වගේ සනීපයක්ද, උණුසුමයි වගේ සනීපයක්ද, මොළොක් වගේ සනීපයක්ද? මොකද්ද මේ සනීපයයි කියන්නේ? එතන සනීපයයි කියලා කියන්නේ අර මුලින් තිබ්බ දුක්ඛය අහෝසි වීම. එතකොට මෙතෙක් තිබුණේ මහා පීඩාව, දැන් ඒ පීඩාව නැහැ. එහෙම නැතු මේ හුලං වදිනවා වගේවත් අත ගන්නවා වගේවත් අමුතු සනීපයක් නෙමෙයි. අර මෙතෙක් තිබිච්ච මහා පීඩාව නැති බවේ තියෙන සහනය. අන්න ඒක තමයි නිරෝධ සුඛය කියලා හඳුන්වන්නේ. මේ සංස්කාර ධර්මයන් පවත්වනකොට, ඒවා නඩත්තු කරනකොට අර හිසේ කැක්කුම හැදුනා වගේ, තුවාලයක් හැදුනා වගේ, වණයක් හැදුනා වගේ මහ පීඩාවක්. වණය කසනවා, කසනකොට කසන්න වෙනවා, එහෙම කසනකොට ඒක ඔඩුදු වෙනවා, ඊට පස්සේ කහන්න නැතුව ඉන්නකොට නලියනවා. මෙහෙම නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා. දැන් ඒකට ප්‍රතිකාර කරලා සර්ව සම්පූර්ණයෙන් සුව කළාට පස්සේ දැන් සනීපයි කියලා කියන්නේ නලියනවා වගේවත්, එහෙම නැත්නම් කසනකොට කහනවා වගේවත්, එහෙම නැත්නම් කුෂ්ඨය අර ගින්නට අල්ලනකොට ඇති වෙන සනීපේ වගේවත් එහෙම මොකවත් නෙමෙයි. අර මුලින් තිබිච්ච අර්බුද ටික සර්ව සම්පූර්ණයෙන් විසඳීම නිසා, ඒ සියලු දුක්වලින් නිදහස් වීම නිසා ඇති වෙන ශාන්තියක් සුවයක්, ඒ නැති බවින් ඇති වෙන සුවයක් එතන තියෙන්නේ. අන්න ඒකයි අවේදිත සුඛයයි කියන්නේ. කිසේකක්කම සනීප වුණාන් පස්සේ අපි විඳින සුවයක් එතන නැහැ. කුෂ්ඨ රෝගේ සනීප වුණාට පස්සේ අපි විඳින සුවයක් එතන නැහැ. අන්න ඒ වගේ මේ සියලු දුක්වලින් නිදහස් වෙච්ච, විනිර්මුක්ත වෙච්ච එක්තරා සුවයක් මනසට දැනෙනවා පුද්ගලයා ජීවත්ව සිටියදී. නමුත් ඒ පංචස්කන්ධයත් අහෝසි වුණාට පස්සේ එහෙමවත් දැනගන්නට විඥානයක් නැහැ. ඒ නිසා එතන සියල්ලම සංස්කාර ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ එක්තරා සුවයක් එතන පවතින. ඇයි ඒකට සුවයයි කියලා කියන්නේ? ඒකට සුවයයි කියලා කියන්නේ එතන දුකක් නැති නිසා. එහෙම නැතුව විඳින නිසා නෙමෙයි. දැන් හිසේ කැක්කුම සනීප වුණාම අපි ඒකට සුවයයි කියන්නේ අමුතුවෙන් ඔළුව අත ගන්නවා වගේ, හුලං වදින්නවා වගේ සුවයක් තියෙන නිසා නෙමෙයි. ඇයි අපි ඒක සුවයයි කියලා හඳුන්වන්නේ? මුලින් තිබිච්ච දුක නැති නිසා. එහෙමනම් ක්ලේශ දුක් නැති වුණාම ඒකත් සුවයක්. නමුත් පංචස්කන්ධයෙන් නඩත්තු කිරීමේ දුක්ඛය තවම තියෙනවා. ඒතර ක්ලේශ දුක්ඛයි පංචස්කන්ධ දුක්ඛයි දෙකම නිරුද්ධ වුණාම ඒක සුවයක්. ඒ කුමක් නිසාද? අර මුලින් මෙතෙක් තිබිච්ච සියලු දුක් සමූහය එහි නැති නිසා. නමුත් ඒක විඳින්න පුළුවන්ද, දැනගන්න කෙනෙක් ඉන්නවද කියන එක ඒක අදාළ කාරණයක් නෙමෙයි. දැනගත්තත් නොදැනගත්තත් අර තමන්ට වැටහුණත් නොවැටහුණත් ඒ ස්වභාවය දුක්වලින් තොර නිසා සුඛයයි කියලා හඳුන්වනවා. ඒ නිරුද්ධ වීමෙන් ඇති වෙන සුඛය තමයි මේ නිරෝධ සුඛය හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඉතින් ප්‍රඥාව කෙනෙකුට තියුණු වෙන්න තමයි සැබවින්ම මෙහි පවතින සුවය මොකක්ද කියලා තේරුම් ගන්නටවත් පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් බොහෝ සත්වයින්ට දැනෙන්නේ ඒක මහා දුකක් හැටියට, ඒක මහා අලාභයක් හැටියට. සියල්ල නැති වෙනවනම් මොකද්ද ඒකේ තියෙන සුවය? අපට අපේ ජීවිතයත් නැති වෙනවනම්, පංචස්කන්ධයත් නැති වෙනවනම් මොකද්ද ඒකේ තියෙන සනීපේ, මොකද්ද ඒකේ තියෙන සුවය කියලා කෙනෙකුට තර්කයක් ඇති වෙන්න පුළුවන්. ඒ කොමක් නිසාද? මේ පංචස්කන්ධය ඇසුරු කොටගෙන ලබන්නා වූ කාම සුඛයම ලෝකේ එකම සුවයයි කියලා දැඩිව උපාදාන කරගෙන ඉන්න තැනත්තාට ඒ සුවේ නැතිවීම, පංචස්කන්ධේ නැතිවීම ලෝකේ ලොකුම දුක්ඛයක් හැටියටයි ඒ අයට හැඟෙන්නේ.
ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස මේ ධම ප්‍රඥාව ඇති අයට අවබෝධ කරගන්නටයි ප්‍රඥාව නැති අයට නොවේ මොකද ප්‍රඥාව නැති තැනට මේ ධර්මය තේරුම් ගන්නට පහසු නැහැ යම් යම් දේවල් තේරුම් ගන්නට පුළුවන් අපි අර මුලින් සඳහන් කළා වගේ දුක ඇති වෙනකොට මේක දුකයි මේක නැති වුනහම සැපයයි කියලා එක්තරා ප්‍රමාණයකින් තේරුම් ගන්නට පුළුවන් නමුත් ඒක නැති වුනහම සැපයයි කියලා කියන්නේ ඒක නැති බව Tamanට විඳින්නට පුළුවන් නම් තමයි ඒගොල්ලෝ ඒක සැපේ හැටියට හඳුනාගන්නේ. ඒ නිසා ලෝකේ හැම කෙනෙක්ම Tamanට දැනෙන දුක පීඩාව අසහනය දුරු කරලා යම්කිසි සැපයක් භුක්ති විඳින්නට වෑයම් කරනවා. හැබැයි Tamanට භුක්ති විඳින්නට පුළුවන් යමක් එතන නැතිනම් ඒ తত্ত্বය සුවයක් හැටියට හඳුනා ගන්නට සාමාන්‍ය පුද්ගලයාට දුෂ්කරයි. ඒ తত্ত্বයට මනස වැඩෙන්නට ප්‍රඥාව අවදි කරගත යුතු වෙනවා. ඒ නිසා ලෝකේ හැම දිනම ඇලිලා බැඳිලා ආස්වාදනය කරමින් පවතින්නේ මේ කාම සුඛයත් එක්කලා. නමුත් ඒ කාම සුඛයට වඩා ඊටාම ගැඹුරු සූක්ෂම සුඛයක් තමයි නිර්වාණ සුඛයයි. එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකය කෙලස් ධර්ම නිරාශේෂ වශයෙන් නිරුද්ධ වුණහම ලැබෙන සුඛය කියන එක අර පංචස්කන්ධ ඇසුරු කරමින් ඒ වගේම කාමයන් ඇසුරු කරමින් ලබන සුඛයට වඩා අතිශයින්ම සූක්ෂම ධර්මතාවයක්. එනිසායි බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව දක්වනකොට මේක ගම්භීරං දුද්දසං අනු මේක අතිශය ගම්භීරයි මේක දකින්නට දුෂ්කරයි මේක ඉතාම සූක්ෂමයි. ඒ සූක්ෂමයි කියලා කියන්නේ සාමාන්‍ය විදිහෙන් තර්ක විතර්ක කරලා සාමාන්‍ය ඕලාරික විදිහෙන් හිතන පතන පුද්ගලයාට මේක හසු වෙන්නේ නැහැ. ඒ තරම් සූක්ෂම ධර්මයක්. එතකොට ඒ සූක්ෂම ධර්මයක් වුණාට ඒක අවබෝධ කරන්න බැරි කමක් නැහැ. ප්‍රඥාව දිනු කරගත්තොත් අවබෝධ කරන්නට පුළුවන්. ඉතින් ඒක අවබෝධ කරන්න නම් මේ කාම සැපයක් හිටියට අපි කැමති කැමති දේවල් භුක්ති විඳින්න පංචස්කන්ධේ නඩත්තු කිරීමේ දෝෂය අපිට වැටහෙන්නට ඕන. ඒ දෝෂේ නොඇතහෙන තාක්කල් අපට ඒ නිදහස් වීම සුඛයක් හැටියට කෙසේවත් හඟින්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ලෝකයා හැම විටම මේ විඳින්නා වූ සුඛ දුක්ඛයන් පිළිබඳව පැටලෙනවා. ඒ නිසා විඳින දුක අඩු වෙන්නට ඕනේ අපට දැනෙන විඳින යම් කිසි සැපයක් තියෙන්නට ඕනේ කියලා මිනිස්සු හිතනවා. එහෙම හිතන තාක්කල් දුක්ඛ කියනකොටම අපේ මනසින් අරමුණු වෙන්නේ අර දුක්ඛ ලක්ෂණ නෙමේ මේ විඳින්නා වූ දුක පමණයි. ඒ නිසායි මුල්ම දේශනාවල අපි නැවත නැවත පැහැදිලි කළේ මේ දුක්ඛ කියලා කියනකොට මේකෙන් විඳින දුක දැනෙන දුක පමණක් නෙමේ ඒවාෙහි පවතින නිසරු වූ දුක්ඛ ලක්ෂණයත් අපි තේරුම් ගත යුතුයි කියලා පැහැදිලි කළේ මෙන්න මෙතනට එද්දී ඒ අතිශයින් වැදගත් වෙන නිසා. අර විඳින දුකම නම් දුක කියලා අපි හඳුනාගත්තේ විඳින දුක නැත්නම් විඳින සැපයක් තියෙන්න ඕන කියන තැනටයි අපේ තර්කය ගොඩනැගෙන්නේ. එහෙමනම් දුකක් නැහැ කියලා කියන්නේ නම් සැපයක් විඳින්නට ඕන. ඉතින් දුකකුත් නැත්නම් සැපයකුත් එහෙම විඳින්නට දැනෙන්නට හඳුනා ගන්නට දෙයක් නැතිනම් එතන මොකද්ද තියෙන සැපය කියලා මතුවෙන ප්‍රශ්නේ निराකරණය කරගන්නත් නම් දුක යනු මේ විඳින දුක පමණක් නෙමේ මේ සංස්කාර ධර්මයන් නැවත නැවත නඩත්තු කිරීමේ පැවැත්වීමේ සංඛාර දුක්ඛය පිළිබඳව අපි වඩා ගැඹුරින් අධ්‍යයනය කරලා තේරුම් ගන්න ඕන. ඇති වෙන හටගන්න සංස්කාර ධර්මයන් වහා අභාවයට යාමේ තියෙන දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ විපරිණාම ලක්ෂණය සහ සංඛත ලක්ෂණය. ඒතර පීඩන ලක්ෂණය සහ සන්තාප ලක්ෂණය අපි කාටත් තේරෙනවා. ඒක අපිට දැනෙනවා එක්තරා ප්‍රමාණයක්. ඒ දැනෙන පීඩනය දුරු කරගන්නට වෑයම් කරනවා වගේම අපට දැනුණත් නොදැනුණත් මේ සංස්කාර ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ස්වභාවයම දුක්ඛ ලක්ෂණය. ඒ වගේම මේ සංස්කාර ධර්මයන් වෙනස් වීම විපරිණාමයට පත්වීමම දුක්ඛ ලක්ෂණය. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් නැවත නැවත පවත්වාගෙන යාමම මහ දුක් සමෝහයක් ඒවා දුක්ඛ ධර්ම කියලා නුවණින් හඳුනා ගන්න ප්‍රමාණයට තමයි ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ දුක්ඛ ධර්මයන් වූ මේ සංස්කාර ධර්මයන්ගේ නිරවශේෂ නිරෝධය සැබවින්ම නිර්වාණ සුඛයයි කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට අර සෝපාදිශේෂ පරිනිර්වාණයට පැමිණ සිටින කාලවකවානුව තුළ
සෝපාදී සේස පරිනිර්වාණය කියේ කෙලස් ධර්ම ප්‍රහාණය කරලා තියෙනවා ස්කන්ධ පංචකය තාම පවතිනවා. එහෙම පවතිනකොට එතනටට මේ විමුක්ති සුවයේ පවතින සුවය එක්තරා ප්‍රමාණයකට දැනෙනවා මොකක් නිසාද තාම විඥානය තියෙන නිසා. අර හිසේකක් කුමක් තිබිලා ඒක සුව වුණහම දැනෙන සුවය වගේ කුෂ්ඨ රෝගයක් තිබිලා ඒක සුව වුණහම දැනෙන සුවය වගේ සුවයයි කියලා වෙනම වින්දනීය ගතියක් නැති වුණා වුණත් ඒ දුක් නැති බවින් ඇතිවන සහනිය එතනටට දැනෙනවා තාම විඥානේ පවතින නිසා. එතකොට ඒ විඥානයත් සර්ව සම්පූර්ණ නිරුද්ධ වුණහම ඇතිවෙනා වූ ස්වභාවය නිකම්ම නිකන් හිස් ගතියක් නේද මොකවත් නැහැ නේද එතන සියල්ල නැතිවීමක් නේද වගේ හිතෙන්නේ මේ විඳින්නා වූ සුඛයම එකම සුඛයයි කියලා හංගින්නට පුරුදු වෙච්ච సంతానවලට ඉන් ඔබෙහි යම අරමුණු කරන්න නොහැකි නිසා දැන් අනුපාදශේෂ පරිනිර්වාණයට පැමිණ සිටින්නා වූ ඒ කියන්නේ ස්කන්ධ පංචකය තවමත් පවත්වන්නා වූ රහතන් වහන්සේ කලින් කලට නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නේ කුමකටද? උන්වහන්සේ අර පරිනිර්වාණයට පත් වුණාට පස්සේ අත්දකින්නා වූ එහෙම නැත්නම් එතනදී පැමිණෙන්නා වූ සර්ව සම්පූර්ණ නිරෝධය ජීවත් වෙලා ඉන්න කාලෙම එතනට පැමිණෙන්නට උන්වහන්සේ ගන්නා එක්තරා උපක්‍රමයක් තමයි නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් තම පංචස්කන්ධය පවතිනවා. පංචස්කන්ධය පවතින නිසා විඥානය පවතින නිසා මේ කය නඩත්තු කිරීමේ වෙහෙස තියෙනවා. දැන් උන්වහන්සේට ඕන වෙනවා පරිනිර්වාණයට, ඒ කියන්නේ ස්කන්ධ පරිනිර්වාණයට පත් වුණහම තියෙන ස්වභාවය පිළිබඳව එහෙම නැත්නම් ඒ තත්ත්වයට ජීවත් වෙලා ඉඳද්දීම යම් කාලවකවානුවක් පැමිණෙන්නට. පැමුණා කියලා ඒක තමන්ට මෙහෙමයි කියලා විග්‍රහ කරගන්නට දැනගන්නට පුළුවන් කමක් නැහැ. මොකක් නිසාද? ඒ නිරෝධ සමාපත්තිය කියන තැනදී කෙරෙන්නේ ප්‍රථම ඥාන, ද්විතීයික ඥාන, තෘතීයික ඥාන, චතුර්ථ ඥාන කියන මේ රූපාවචර ඥාන වලට පැමිණිලා ඉන් අනතුරුව ආකාසානං ඡායතන, ආකින්චඤ්ඤායතන, විඥානං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන ඉතිරි අරූප ඥාන මේ අටමයකට ගත්තහම මේවට කියනවා අෂ්ට සමාපatti කියලා. මේ අෂ්ට සමාපatti උපදවාගෙන තියනවා නම් යම් කෙනෙක් උන්වහන්සේ අරහත්ත්වයට හෝ අනාගාමී බවට පැමිණිලා තියනවා නම් උන්වහන්සේට පුළුවන්කම තියනවා අර අෂ්ට සමාපත්තියට සමවැදිලා නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා මනස අවදි කරලා දැන් නේව සංඥා නාසඤ්ඤා කියන සංඥා දැනෙන්නේ නැති නොදැනෙන්නේ නැති මට්ටමකට සියුම් කරනවා. එහෙම සියුම් කරලා උන්වහන්සේ සර්ව සම්පූර්ණේම සංඥා වේදනා දෙකම නිරුද්ධ කරනවා. සංඥා වේදනා දෙක මත තමයි විඥානේ පවතින්නේ. දැන් කය පවතින්නේ ආස්වාස ප්‍රස්වාසයේ මත. එනිසා ආස්වාස ප්‍රස්වාස කාය සංඛාර කියලා හඳුන්වනවා. කය නඩත්තු කිරීමේ මූල ධර්මය, මූලික ශක්තිය ආස්වාස ප්‍රස්වාසය. ආස්වාස ප්‍රස්වාසයෙන් නැවතුනොත් කය එතනින් එහාට නඩත්තු කරගන්නට විදිහක් නැහැ. මොකද ඒ ජීව වායුව තුලින් තමයි මේ කය නඩත්තු කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට වචනය උත්පාදනය වෙන්නේ විතක්ක විචාර දෙකෙන්. එනිසා විතක්ක විචාර දෙක වචී සංඛාර හැටියට හඳුන්වනවා. අපේ සිත නැවත නැවත පවතින්නේ සංඥා වේදනා දෙක පදනම් කොටගෙන. ඒතර සංඥා වේදනා නිරුද්ධ වුණොත් එහෙම එතනින් හර සිතට පවතින්නට විදිහක් නැහැ. දැන් අර නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා වේදනා දෙකම නිරුද්ධ කරනවා අදිෂ්ඨාන බලයෙන්. හැබැයි එතන දෙවුන් වහන්සේට කාය සංඛාර වචී සංඛාර සියල්ලම එතන නිරුද්ධ වෙනවා. නමුත් උන්වහන්සේගේ අදිෂ්ඨාන බලයත් එක්කලා එතන කය පවතිනවා. එතකොට සිත සර්ව සම්පූර්ණ නිරුද්ධ වෙලා පවතින්නේ එතනින් එහාට සිද්ධ වෙන දේ පිළිබඳව උන්වහන්සේට මොකවත්ම දැනගන්නට විදිහක් නැහැ. නමුත් උන්වහන්සේ අපවත් වුණා තිරුණුවන් තේවා කියන தත්තයට පත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? අදිෂ්ඨාන බලයමයි తాවකාලිකව නිරුද්ධ කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ රහතන් වහන්සේලා අෂ්ට සමාපatti අනාගාමී උතුමන් වහන්සේලා මේ නිරෝධ සමාපත්තියට සමවදීනේ ජීවත්ව සිටියදීම මේ පංචස්කන්ධය නඩත්තු කිරීමේ වෙහෙස, මහන්සිය, පීඩාව තරමකට ඒවයින් නිදහස් වෙලා ඉතාම උසස්ම විමුක්ති සුවය. උසස්ම විමුක්ති සුවය කියලා කියන්නේ අර ක්ලේශයන්ගෙනුත් නිදහස් වෙච්ච, ස්කන්ධයන්ගෙනුත් නිදහස් වෙච්ච සර්ව සම්පූර්ණම නිදහස් බව උන්වහන්සේලාට ලබන්නට කලින් කලට අවස්ථාව සලස්වා ගැනීමක් තමයි
නිරෝධ සමාපත්තියට සමවැදීම කියලා කියන්නේ. ඉතින් ඒ තත්ත්වය සර්ව සම්පූර්ණයෙන්ම තහවුරු වෙනවා අර අනුපාදිශේෂ පරිනිර්වාණයත් එක්කලා. ඉතින් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් කියන මේ ඉන්ද්‍රයන්ගෙන් අපි කැමති කැමති දේවල් විඳින්න ලබනා වූ කාම සුඛයම ඒ ලබන විඳනේම එකම සුවයයි කියලා හඟින කෙනාට මේ විමුක්ති සුවය හෙවත් නිරෝධ සුවය කුමක්ද කියලා හඳුනා ගන්නට දුෂ්කර වෙන්නට පුළුවන්. මේ සංස්කාර ධර්මයන් පැවැත්වීමම දුකක්, ඒවායින් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන බව ගැඹුරින් තේරුම් ගන්නා තැනැත්තාට මේ සංස්කාර ධර්මයන්ගේ සහ ක්ලේශ ධර්මයන්ගේ නිරුද්ධ වීම මොනතරම් ශාන්තියක්ද, මොනතරම් නිදහසක්ද කියන එක දැනෙනවා. අන්න ඒ නිදහස් වීම, ඒ ශාන්තියට පැමිණීම තමයි මෙතන දුක්ඛ නිරෝධාරේ සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ප්‍රශ්නා මුල් කොටගෙන හටගන්නා වූ සියලුම කෙලස් ධර්මයන්ගෙනුත් නිදහස් වෙනවා. ඊළඟට ස්කන්ධ පරිනිර්වාණය සමගම සර්ව සම්පූර්ණයෙන් පංචස්කන්ධේ නඩත්තු කිරීමේ වෙහෙසනුත් නිදහස් වෙනවා. මේ දෙයාකාරයෙන්ම නිදහස් වූ ඒ සියලුම සංස්කාර ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ සියලු දුක්වලින් නිදහස් වූ ස්වභාවය දුක්ඛ නිරෝධාර සත්‍ය හැටියට දක්වයි. මේ කාරණා සිහිය පවත්වාගෙන හැකි පමණින් මේවා නැවත නැවත ආවර්ජනා කරලා දුක්ඛ නිරෝධාර සත්‍ය ස්වභාවය වටහා ගන්නට මේ අසුද්ධම් කරනු හැම දිනාතම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාතම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සීතමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ චන්දිමාල් නිවස පහළ හග්ගමුව කුලියාපිටියේ පදිංචි PM දුලීප් චන්දිමාල් තිලකරත්න මහත්මයා සහ RA චන්ද්‍රිකා ප්‍රියංගනී මහත්මිය විසින්. අරමුණ හැටියට දක්වලා තියෙනවා PM දිලන්මී චනිත්මා තිලකරත්න දියණියගේ අටවන උපන්දිනය අද දිනයේදී ඇති බැවින් ඒ දියණියට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම දිලන්මී දියණිය හා සවන්මී විදුනිමා තිලකරත්න දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරමින් දේශකයන් වහන්සේ ඇතුළු සුජීවත්ව සිටින සෑම දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ධර්මාවබෝධය ලැබේවායි ආශිර්වාද කරමින් මේගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් අද පින්කමේ දායකත්වයේ දරන උපන්දිනයේ සමරන ඒ දරුවන්ටත්, ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන්ටත්, දෙවියන් සහිත ලෝකයාටත්, මේ පරිලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දිනවරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී අනාගත ජීවිතේ වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.